දැන් මුලින් පටන් ගන්නෙදි අපි මේක හදා ගන්න ඕනේ. කොහොමද මේක නිර්මාණය හොඳට හදා ගන්න ඕනේ. අපේ නම හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි නම හදාගත්තාම අපිට වෙළඳපොළ නිකම්ම එනවා. අවදාත් ඉන්නේ වෙළඳපොළක් අපේ ළඟට එන්නේ නැහනේ. අපි වෙළඳපොළ හොයන්න යන්න ඕනේනේ. මුල් අවදීදී අපිට වෙළඳපොළ හොයා ගන්න වෙනවා. ඒ කියන්නේ අපි දන්නේ නැහනේ කවුරු මෙහෙම කරනවා කියලා. ඊපස්සේ අපි කරලා ඉවරනන් පස්සේ අපි නම හදාගත්තාම අපි අපිට වැඩි ඕන්ටත් වැඩියෙන් මේ ඕඩර්ස් එනවා කරගන්න බැරි තරමට. කොහොම ආදායමක් වෙනවද? මම කොහොමත් සතියට 80ක් 90ක් කිව්වත් නිවැරදි. මේකට ආසයි ළමයි අමතර වෙනවට වැඩිය අනාථ වෙනවට වැඩිය. දැන් දවස් දෙකේ තුනේ ට්‍රේනින් ගිහිල්ලා ළමන් වත් අනාථ වෙලා ඉන්නවා. ඒක නැති කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. එකක් ගත්තත් දෙකක් ගත්තත් කෑලි 25ක් තිබ්බත් යාර 25ක් තිබ්බත් ඉතින් ග්‍රෑම් 25 50ක් දිය කරනවා. ආයි මොනවා කරත් ග්‍රෑම් 50 දිය කරන්න ඕනේ. ඔව්. ඒ රතු වාට ප්‍රේති. රතු දාපොම දෙපළින්. අයිබෝන් සුබ දවසක් ආදරෙන් පිළිගන්නවා වෙනදා වගේම අපේ වැඩසටහන රාදා. ඉතින් ඔන්න අද ශාන්රකියාවක් විදිහට ගෙදර ඉන්න ඔයාලට ගෙදර ඉඳගෙන මාසික රුපියල් 50000ක් විතර හොයාගන්න පුළුවන් නම් 50000ටත් වැඩියෙන් හොයාගන්න පුළුවන් ඔයගොල්ලෝ මහන්සි වුණොත්. ඉතින් ඒ කොහොමද කියන එක මේ වීඩියෝ එක ඉවර වෙනකම් මම බලාගෙන හිටියොත් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වේවි. ඉතින් මම අපි ඇවිල්ලා ඉන්නවා මාතලේ කියුල ප්‍රදේශයේ ඉන්ද්‍රාණි මහත්මියගේ ව්‍යාපාරික ස්ථානයේ. ඉතින් අපි वीडियो के अंदर खाली मतक करना आप यूट्यूब चैनल सब्सक्राइब करना यटन दिन रतुपाणी सब्सक्राइब बटन सब्सक्राइब करना नमत करना तेप योगे लाइक करें कमेंट करें शेयर करें आलो बला इले मत आप वीडियो मैं प्रधान मे उदरा इंद्राणी उड़वागल महात्मे थी ये तो मैं आई भवन के लिए आप කොහොමද ඉන්නානි මහත්මිය කොහොමද මුලින් ඉඳලා අපිට කියලා දෙන්නකෝ කොහොමද මේ කර්මාන්තය කරගෙන යන්නේ මුලින්ම අපිට මොනවද ඕන වෙන්නේ අපිට ඕන වෙනවා මේ විශේෂයෙන්ම ඕන වෙන සුදුරෙදි කොටුන් සුදුරෙදි සුදු හෝ පාට කොටුන් රෙදි කොටුන් වයින් කොටුන් රෙදි තමයි ඕන වෙන්නේ ඊට පස්සේ අපි ඒකේ නිර්මාණයක් කරන්න නම් අපිට අවශ්‍ය වෙනවා මේ ඉටි එක හදාන ඉටි තමයි අවශ්‍ය වෙන්නේ අපිට ඒක අපි පාවිච්චි කරනවා මේ ජර්පින් ඉටි කියන මේ ඉටි එක ඒ ඉටි එකට කිලෝ එකට අපි ප්‍රෝසින් කියන එක දානවා බ්‍රැන්ඩිස්සක්. ආහ්. ඊට පස්සේ අපි දානවා මේ බීවැක්ස් කියලා කියන්නේ මේ මීටි. මීටි. ඒකෙන් අපි දානවා බ්‍රැන්ඩිස්සක්. ඒ 20 එකතු කරලා අපි වතුර මකුත් මිශ්‍ර කරන්නක මේක අපි උණු කරගන්නවා. සාමාන්‍ය කොච්චර වෙලාවක් උණු කරනවද? මේක උණු වෙනකම් මේක වතුර වගේ සම්පූර්ණයෙන් උණු වෙනවා. විනාඩි 5ක් 10ක් කරන්න මේක උණු වෙනවා. උණු වෙනවා. ඊට පස්සේ ඒක අපි නිකන් අඩු කරලා සාමාන්‍ය ගින්දර තියාගෙන පිටෝනේ මේක වැක්ස් කරනවා තමයි. ඒකට අපි කියන්නේ වැක්ස් කරනවා කියලා. අපි ඊපස්සේ ඒක අරගෙන මේ දැන් මේක තියන්නේ වැක්ස් කරන ක්‍රමයක තමයි තියෙන්නේ. මේක මේක ඊපස්සේ අපි පාවිච්චි කරන එකට මේ පනල් එක කියලා එකක්. ඊපස්සේ මොකද එනවද? පනල් එක. පනල් එක. හරි. ඊපස්සේ අපි ආයෙ පාවිච්චි කරනවා ටූල් එක කියලා. මේක දැවල ටූල් එක. ආ ඒක ටූල් එක නේද? ඔව්. මේකේ කරන්නේ අපි ඔක්කොම පිටි සැරසෙදි. ආහ්. ඒ වගේ ඒවා කරන්නේ මේකෙන්. හැදුම් ඔක්කොම කරන්නේ අපි මේ පනල් එක. ආහ්. එතකොට දැන් මේ සුදුරෙන් දැනෙන මේ රස විචිත්‍රයක් තමයි චිත්‍රයක් අපි අඳගෙන අපිට අපි මනසින් කල්පනා කරන්න අපි මේකේ සුදු අපිට ඕනේ කොතනද ඔව් අපි එක හදා ගන්න ඕනේ ආ අපේ අපේ නිර්මාණය අපි හිතර ගන්න ඕනේ කෝකේද සුදු මට දැන් අවශ්‍ය වෙනවා කියලා හිතුවේ මේකේද සුදු මම මේ සුදු ටික සුදු තියා ගන්න හදනවා මම මේ ඉටි ගන්න ආ ඒ ඒ අර දැන් හදාගත්ත ඉටි ටික මේ විදිහට දාන්නේ අපි ඉටි කරගෙන යන්නේ අපිට ඕනේ සුදු හරියට अयन निर्माण मम्मी सुधुपाटी
මේ රතු පාට වර්ණේ දාලා තියෙන්නේ. ආ. වර්ණේ මේ තිබ්බ සුදු පාට වෙද්ද තමයි. වෙද්ද තමයි මේ දැන් රතු පාට වෙලා තියෙන්නේ. ඔව්. ඊස් අපි මේ රතු පාට දාගන්න අපි ගන්නවා මේක තියෙන කිමිකල් එකක් AS ASD ASBO කියලා. ආ හා. ASBO කියන නැප්තෝල් එක අරගෙන අපි එකට වයිල් ස්පීඩ් ප්‍රමාණයක් දාලා කෝස්ටික්ස් වල හැන්ඩි කැමරක් විතර දාලා දිය කරගන්න කවුනා කරගන්න. කිමිකල් එක මේක වල බාත් එකට අපි දාගන්නවා. ආ හා. දාලා ඉවරනේ ඒකේ මේක ඉවතුරෙන් දිය කර මේ හොංගවල කිමිකල් එකට දාලා ඊට පස්සේ මේකට මම දාලා තියෙන්නේ ස්කාලා ටාර් කියන ඩයි එක. ආ ඉස්සර ඩයි එක දෙකල මේක දාලා මේ අවසන් කරනවා නේ. ආ ඒ ඩයි දාලා දැන් වේලලා ඩයි දාලා වේලලා තියෙන්නේ. ඊට පස්සේ මේක වේලලා ගත්තට පස්සේ මේ අපි ඊළඟට කරනවා එකට මේ ඒකේ අපිට දැන් හතු ඕන හරිය තියෙනවා. හතු හරිය පරිසම් කරගන්න හරිය. මේ අපි දැන් මේකේ හතු මේක තනි කර බ්ලැක් එක යනවා මේක ඇරෙට. ඔව්. මේක යනවා ක්‍රැක් එකක් විසිරලා යන බ්ලැක් එකේ. විසිරලා ආ විසිරලා යනවා. දැන් මේ විදිහට ගාගත්තා. ඒ ගාගෙන ඉවර වෙලා ඊට පස්සේ මේක දැන් අපි ආයි එකපාරනේ මේක කරලා තියෙන්නේ. දැන් ඉස්සත් එක තුන් පාරක් ගාන්න ඕනේ. තුන් පාරක් ගාපු නිර්මාණය. මේ තියෙන්නේ. ඒක ගාලි මම දැන් ඔන්න ගාලා පෙන්නන්න. ගෑනි කොහොමද මේක පාවිච්චි කරන්නේ? බ්‍රෂ් එකකට හැරිස් කියන බ්‍රෂ් එක තමයි පාවිච්චි කරන්නේ. හේතුව මොකද මේ අනිත් ඒවා අමු වෙලා යනවා. මේ පැත්ත ගාලා අපි මේ පැත්තත් අනිවාර්යයෙන්ම ගාන්න ඕනේ. දෙපැත්ත මේ තුන් පාර ගාගත්තා. මේ තුන් පාර ගාගත්තා කියලා තමයි. නේ. මේ ගාලා දෙන්න. ඒ කියන්නේ අර සාපට් එක. ඔව්. ඊට පස්සේ මේකෙත් අපි මේ ඩිසයින් එකෙත් මේ පොකට් එකක් මේ ගාලා දෙනවා. හ්ම්. මේ පැත්තත් අපි තුන් පාර වලින් මේකට ගාලා නැහැ නේද? ඔව්. මේ පැත්ත අරගෙන. මේ මේවා ඔක්කොම වැහෙන්න මේ මේ සිදුරු නැති වෙන්න. ඉන්ද්‍රාණි මහත්මිය මේ කරන ව්‍යාපාරේ එතුමියගෙන් අවශ්‍ය බතික් නිෂ්පාදන ඔබගොල්ලෝ ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ අපි තිර යටින් දාන එතුමිය නම්බේක සෛල බතික ආයතනය. ඉතින් ඒ නම්බේකට ඔයගොල්ලෝ කතා කරලා ඔයගොල්ලෝ පුළුවන් එතුමියකින් ඒ නිෂ්පාදන ඔයගොල්ලෝ අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ අවශ්‍ය විදිහට ඒ නිර්මාණය කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් ප්‍රකාශයෙන් ගන්න ඕනේ එතුමියත් එක්ක කතා කරලා ඔයගොල්ලෝ පුළුවන් මේ නිෂ්පාදන නිර්මාණය ගන්න. එහෙම නේද මම? ඔව්. ඒ වගේම උප මේ උපදේශයක් වශයෙන් සේවය කරනවා දැනට. ආ. කර්මාන්ත දෙපාර්තමේන්තුව වන්ටකරි සමාජ මහවැලි අධිකාරිය ඒ වගේ තැන්වල ඒ අතරේ අමතරව පන්තිස් කරනවා. ඒගොල්ලන් ඒගොල්ලන්ට ඉතින් මේ මගේ නෝඩස් මගේ ගෝලියොන්ට දීලා ඒගොල්ලන්ට ආර්ථිකයක් ලබා දෙන්න තමයි තියෙන්නේ දැනන්නේ. රජයත් එක තමයි ගොඩක් සම්බන්ධ. ප්‍රයිවට් එකේ ඉල්ලුවටින් ඒගොල්ලන්ට ඕනේ දින දාලා දින පහක් ඇතුළත උගන්නන ව්‍යාපාර ගත කරනවා. පාට ඩයි එකක් දැම්මට පස්සේ අපි අයින් කරන්නේ නැල්ල උතුරේ. සුදු එකේ අපි අර ඉන්නේ උණු උතුරේ. ඔව්. ඒතර මහත්මිය මට මේ මෙහෙම එකක් තියෙනවා. දැන් අපි දැන් ගොඩක් කරා මේ ව්‍යාපාරයක් විදිහට මේක මේ බලාපොරොත්තු වෙන්නේ ආදායම ලැබෙන්නේ නැහැ. හොඳ ආදායමක් නැත්නම් කෙනෙක් මේකට යොමු වෙනවා. ඉතින් මේකෙන් මේ ආදායමක් තියෙනවා. ආදායම මුලින් පටන් ගන්නෙදි අපි මේක හදා ගන්න ඕනේ. කොහොමද මේක මේ නිර්මාණය හොඳට හදා ගන්න ඕනේ. අපේ නම හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි නම හදාගත්තාම අපිට වෙළඳපොළ නිකම්ම එනවා. අවදාත් ඉන්නේ වෙළඳපොළක් අපේ ළඟට එන්නේ නැහනේ. අපි වෙළඳපොළ හොයන්න යන්න ඕනේ නේ. මුල් අවදීදී අපිට වෙළඳපොළ හොයා ගන්න වෙනවා. ඒ කියන්නේ අපි දන්නේ නැහනේ කවුරු මෙහෙම කරනවා කියලා. ඊපස් අපි කරලා ඉවරනෙන් පස්සේ අපි නම හදාගත්තාම අපි අපිට වැඩි ඕන්ට වැඩියෙන් මේ ඕඩර්ස් එනවා කරගන්න බැරි තරමට. කොහොම ආදායමක් එනවද? මම කොහොමත් සතියට 80ක් 90ක් කිව්වත් නිවැරදි. ඉතින් ඒකට අමුද්‍රව්‍ය වේදන් අර ඉතින් හැමදේම අයින් කරපුවාම ඉතින් මට සාමාන්‍යයෙන් මට රුපියල් 10000ක විතර ආදායමක් තියෙනවා.
व्यापारे पटांग मम पटांग पंद मट पंदी पटांग मैं कुत्ती मी पड़ प्रेम की पटांग मम्मी तीन सीवे हतर दिन මේකෙන් බඳිනවා පනලකින්ම ආ ආ ඒ කියන්නේ පෙන්සලෙන් හදින්න ඕනේ ෆ්‍රී හෑන්ඩ් කරන්ට තෙන්ට ඇවිත් තියෙනවා තෙන්ට එන්නම ඕනම කෙනෙකුට එනවා ආ ඉතින් මම ඕනේ නම් කෙනෙක් වට කරන්ට බලාපොරොත්තු වෙන මේකෙන් මිකර ගන්න කරන්ට මට ලයිට් එක කියලා දෙන්නත් පුළුවන් මම දැන් වුණත් මේ මේකෙන් ගන්න මම ආසයි කැමතියි මොකද මේ දැන් රටාවක් කරනවා මේ නගරට ආ රටත් දෙයක වලක් කරලා අපිම් ගන්න ලඟ යනවා මොකද සතවාක අපේපා ආ प्रमाण කෙමිකල් එක තමයි දැන් හදාගන්න යන්නේ ඩයි එක දාල එකක් ඉස්සරහ හදාගන්න. මේකද ඒකට මම පාවිච්චි කරන ඒ නැප්තෝල් එක ASBO කියන එක. හ්ම්. ඒක නැප්තෝල් එක. ඒක මම දානවා RAM 50ක් විතර. මම මේකට 100කට දානවා නම. හ්ම්. වයින් ස්ක්‍රිප්ට් කියන එක. ආ වයින් ස්ක්‍රිප්ට්. ඒක තමයි මම අමතර පෝස්ටික්ස් වල මේ කහමාරක් මේක මම උණු වතුරේ තමයි දිය කරගන්නේ. මොකද මේකේ මේකේ සැර වැඩි. මේක ඉච්චන ගතියක් එනවා. ඒ නිසා මම සැර ටිකක් අඩු කරගන්න උණු වතුර ටිකක් දානවා. උණු වතුරේ ටික දිය කරගන්නවා. මේක මම වයින් ස්පීඩ් එකෙන් මේක මම පදමක් හැටියට හිතේ තියන්නේ නේ මේ ආප හදන විදිය පදම තියෙන්නේ. डाइ अल केमिकल दाने
කිමිකල් වර්ග ගොඩක් තියෙනවා අපි වලට පාවිච්චි කරන ASBO කියන එක ASBO ඔව් අපි කාර් අර මේකෙන් තමයි රතු වර්ණෙත් දාලා තියෙන ඩයි එක විතර වෙනස් කරලා තියෙන්නේ අර මේක සරාඩු කරගන්න තමයි අපි මොනවද කරලා සරා තියෙනවා ඒක मिश्रण कर्तव्य සමහර කියනවා මේ ASBO නැත්නම් එකේ කළු පාට වර්ණ එන්නේ නැහැ කියලා. හ්ම්. ඒකත් බලාගත්ත එක මම ඔන්න දාන්නේ ASBO එකේ. ඒ කියන්නේ අපි ව්‍යාපාර කරනකොට එක එක වර්ග ගොඩක් ගිරලා නාස්ති වෙනට වැඩිය. ඔව්. එක කිමිකල් එකකින් වර්ණ ඔක්කොම දාගන්න තියෙනවනේ. ආහ්. අපිට වාසියනේ. වාසිය. ඔව්. දැන් මේකෙන් හතරක්. ඔව්. මේ නැත්තොලක සම්බන්ධ රතු පාට දැම්. ආ ඔව් මේක. ඔව්. මේකෙන් දාන්න පුළුවන් orange පාට. प्रश्न තොපනේ කරගන්න පුළුවන් ඉස්සලා මේ වතුර දාලා ලුණු දානකින් පොඟවගෙන ඒකට පස්සේ ලුණු දාගෙන ඊට පස්සේ අරගේ හිම කරක දාන්න මේකට දාගන්න පුළුවන් ඔව් ඊවසට බ්ලැක් කේක් එක ඩයි ගාර්ක දාන්න බ්ලැක් කේක් එක ඉතින් බ්ලැක් කේක් කියන එක තමයි අපි අරන් තියෙන්නේ ආ බ්ලැක් කේක් ඒකට දානවා එකක් ගත්තත් දෙකක් ගත්තත් කෑලි 25ක් තිබ්බත් යාර 25ක් තිබ්බත් ඉතින් ග්‍රෑම් 25 50ක් දිය කරනවා හ්ම් ආයි මොනවා කරත් ග්‍රෑම් 50ක් දිය කරන්න ඕනේ ඔව් ඒ රතු පාට ප්‍රේසි. රතු දාපොම දෙපළ. නෑ රතු පාට මම තියෙන්නේ දා. කෙමිකල් ලපන තමයි. ආ කෙමිකල් එක තමයි කඩේ. නේද? රතු දාලා ලොත් දාලා. හ්ම්. රතු දී කරා. මේකේ බියර ගන්නවා තුර කිමිකල් එක අවුද කියන්නේ මොනවද මොනවද කියන්නේ මොනවද දාන්නේ මේ දයි අල්ලාගෙන මේ ශක්තියටයි මේ මෙදිකින් නැස්සලක යන්න ආ ඒකත් හොඳට බියරලා
ඒක අතර තියලා ගන්න. නැස් කින්ද කියලා සාමාන්‍ය කොච්චර වෙලාවක් වගේ තියෙනවද? විනාඩි 5ක් විතර. ආ විනාඩි 5 තිබ්බම මේ තියෙනවා. ඔව්. බලන්න පුළුවන්. ඒක තමයි. මේක යුක්ත කරගත්ත මේ ටිකෙන් ඉරගත්තා නම් ව්‍යාපාරය කරන්න පුළුවන්. ඔව් නේද? මේකෙන් දාව දාපු ඩයිට් එක මට දාන්න කලින් 25. හ්ම්. 25. ආ මේ ඩයි එක නේද? ඔය ඒඩිය කරපුවා. මේක තියෙනවා. මේක ඩයි තව තියෙනවා. ආ හ්ම්. ඒ කියන්නේ ආ තව තව දාන්න පුළුවන්. තව දාන්න පුළුවන්. හරි. මේක හොන්නේ. මේ පාටාවේ නැත්නම් දැන් මේ විදිහට සමහරට පාටේ නැහැ වෙනවනේ. ඔව්. එතකොට ආපහා මුලින් ඉඳලා මේක හොදලා නැත්නම් කෙමිකල් එකේ දාලා ලුණු වතුරේ හොදලා ඩයි එකට දාම ආය පාට වැඩි වෙනවා. ආ ඒක උනේ මේ තිබ්බට වඩා ඩබල් වෙනවා. ආ ආය තැඹිලි වගේ හදා ගන්න කිව්වේ ඒ විදිහට. ඔව්. දර නැත් අර කරගෙන මේ නැත්තොල කෙහෙම්ම හදලා මේකට දැම්ම නම් ඔරෙන්ජ් GC කියන ඩයි එක දැම්ම නම් ඔරෙන්ජ් පාට. ආහ්. ස්කාලට් R කියන එක දැම්ම නම් රතු පාට. රතු පාට. එතකොට රෙඩ් බී කියලා දැම්ම නම් මෙරුන් පාට. ආ ආ. බ්ලූ බී කියලා දැම්ම නම් නිල් පාට. ඉතින් ඒකේ කිමිකල් වලින් තියෙන එච්චරයි කලස් තියෙන්නේ හරියට ගන්න උනා. ඊට පස්සේ අර වැඩ් ඩයි කියන එකේ තමයි පාට ඔක්කොම තියෙන්නේ. ආ ඒක උන මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර රතු පාට අපි දැම්ම ඉස්සරම දාලා තිබුණානේ. එතකොට ඒ රතු පාටමද දාන්න ඉස්සරම? එහෙම එකක් නෑ නෑ නෑ. ඊට පස්සේ අපිට පුළුවන් කහ දාන්නත් පුළුවන්නේ. ආ ඒක සම්පූර්ණ කහ එකක් කරන්න. අපි දානකොට අපි දාන්නේ ලා පාට ඉඳලා තමයි තද පාට යන්නේ. ඔව්. එතකොට කහ දාලා හතු දාලා කළු දාන්නත් පුළුවන්. කහ දාලා මෙරුන් පාට දාලා කළු දාන්නත් පුළුවන්. හැබැයි කළු දාලා අර පැත්තට දාන්න. කළු පාට දැම්මම පස්සේ දාන්න බෑ. මොකද ෆයිනල් කළුනේ. ආහ්. කළු එකට මුකුත් අල්ලන්නේ නෑ. ආ ඒක තමයි එතන පොඩි ගැටලුවක් තිබුණේ නම් ඇහුවේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් මට තම්බ වෙනවා නේද? අවු වේලල්ලා එහෙම නෑ. එහෙම නෙමෙයි. දැන් ඊට පස්සේ පවනේ වේල ගන්න තම්බල වෙලා. තම්බල ඉවරනට පස්සේ තමයි වේලන්නේ. හරි. අපි අර වර්ණ දාලා රතු පාට දාලා වේල ගත්තා පවනේ දාලා ඊට පස්සේ තමයි අපි රතු පාට වල ඉති ගාලා කළු දැම්මේ. ආහ් හරි. හැම වෙලාවෙම බතික් පවනේ වේල ගන්න ඕනේ. පවනේ වේල ගන්න නේ. හරි අපි බලමු නේ තැම්ම නේද? තම්බනා කියලා මේ ඇතුළේ තියලා තියන්නේ නෑ නෑ අර තම්බන වගේ තම්බන්නේ ආ මේකයි තේ මිටි ගේ ගන්න තේ ගන්න දොඩු මෙතන දෙන හොඳම උණු වෙච්ච වතුර නතන වතුර අමාරු තේ මේකට එක එක කිමිකල් තියෙනවා දාන්න අපි දාන්න මේ වටේ සල්ලි යන එක විතරනේ වැඩි ආ සෝ මේ ඒකට මේ ඉටියන්නේ නැහැ කියලා එක එක කිමිකල් තියෙනවා කාඩ අපි ළඟක් තියෙනවා අපි ඒවා දාන්නේ තේරුන්නේ මේ සල්ලි නේ එක එක නනේ දානවා කියනවා අපි දාන්නේ අපි ගන්න පුක කරනවා අපිට වෙනවා කියලා ඒ දැම්මන සෝනා කියලා එහෙම ප්‍රශ්න නැහැ වෙන කිමිකල් නේද නේද ඒ ලොකු වියදමක් කරන්නේ නැතුව සරල අමතර වියදම් නවත්තලා අමතර වියදම් නවත්තන තරමට තමයි මේක ලාභ ගන්න පුළුවන් ලාභ ගන්න පුළුවන් මේකට හැලලා තින් ගිල්ලක් දාලා අපි අපේ වැඩ කර කරගන්න. ඌටි බලපුවාම ඔව් ඌටි වගේ තියෙනවා. හා සත්ෙන්ද කියලා තියෙනවා. ඒ නිවෙන්න දාලා. ආ ඒකට ගල්ලන්න. හා තමයි. අද දාන්න. ඔව් හම්බලා ඔක්කොම කී අරින්න. ආ. ආයන් එහෙම යන්නේ. යන හරියද යනවා. සමහරට සුදු ඉටි මොනේ කියන්නේ සුදු රෙද්ද කරන්නේ නැහැ දැන් මේක උණු කරලා
අපිට සුදුරද කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ පාට කහට හිටින්නේ මේකේ කහට නැහැ දැන් හොඳ අපි යටින් හොරල ඇරලානේ තියෙනවා කි කහට දින ඔව් කහට ටික ඇරලා ඔය ඉති ටික අරන් ආ ඒ කියන්නේ සුදු එකේ වුණා ප්‍රශ්නයක් නෑ සුදු ප්‍රශ්න නෑ හරි අපි ඉතල ටික බලමු ඇතුළට මේ මේ තියෙන්නේ ඔය දැන් බොයිල් වෙලා නැහැ නේ කලින් බොයිල් වෙලා නැති නේ තමයි රතු තිත් තියෙන්නේ चुट्टा ආ මෙතනින් අයන් කරන්නේ. ඒකෝර දැන් සාමාන්‍යයෙන් මේ වගේ එකක් කොහොමද මේ 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 අපි හිතමු මේක ශරීරයකට නෑ මේ ගවුම. මේ ගවුම නේද? සාමාන්‍ය කීයක් වගේ වෙනවද මේක? දැන් මේකෙන් ගවුමක් මහනවා නම් සාමාන්‍ය බෙහෙත 2750කට ගවුමක් දෙන්න පුළුවන්. දැන් නම් වැඩ කොහොමනම් 4000කට විතර යනවා. මට අපිට 2750කට දෙන්න පුළුවන්. මාලා මෙහෙන් දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්. හරි. එතකොට අපි දැන් හිතමුකෝ දැන් සාමාන්‍ය මේකකට සාමාන්‍ය කොච්චර වියදමක් ගියාද? මේකට දැන් මට හෙදි වලට ගිහින් කියන රුපියල් 600යි. ඔව්. ඉති මට ඉති ගණනේ කරන්න බෑ. මොකද මම එකකට ගණනේ කරන්න බෑ මට. බෑ. ඔව්. 10කට 15කට වගේ කියන්නේ. ඕනනම් එකට යන්න ඇති. ඒක කිමිකල් ඩ්‍රයිවර් ඕනනම් ගන්න පුළුවන්. ඒතර කිමිකල්ස් මට ගණනේ කරන්න බෑ. මේ මේ මෙච්චරයි ගාන කියලා. මොකද මම 25ක් 50ක් විතර දාන වෙලාවක් තියෙනවා දිය කරගන්න එක. ආහා. ඒ නිසා මම මේකට මම 10කට තමයි මම निष्पादने दवस එකක ළමයක අතින් කෑලි 7ක් විතර නිෂ්පාදනය මම කරනවා නම් 10ක් කරනවා ගෞරවයෙන් කියලි 10ක්. ඒකත් ඇත්තටම ධාර අපිට නිකන් සල්ලි තඩි වෙනවනේ වැටපොලිම තඩි වෙනවා. මොකද නිෂ්පාදනය වැඩි වෙනකොට වැටපොලි වෙනවා. නිෂ්පාදනය පුළුවන් තරම් වැඩි කරලා පුළුවන් තරම් කරනවා. තාකක් කරපලා ළමයි කියලා කියන්න ඕනේ එතකොට. ඒ ළමයින්ගේ අතේ තමයි ළමයි අතේ තමයි වැඩි තියෙන අසය අතේ ළමයි අතේ. ඔය ඉතින් අද කාර්ය මණ්ඩලය නැහැ. අද අපි නිදහස් දවසක මේ වැඩේ කරගන්න අවශ්‍ය නැහැ. අය මොකද කාර්ය මණ්ඩලය ගොඩක් හිටියොත් එහම අපිට මේ වැඩේ කරගැනීමද ගැටළු වෙනවනේ. ඉතින් අපි දැන් මේ වැඩසටහනින් සමුගන්න තමයි කාලය වෙලා තින්නේ. ඉතින් මට මේ වැඩසටහනට උදව් කරේ අද ඉන්ද්‍රාණි මහත්මිය ඒ වගේම කිස්සිරි පීඑස් මහත්මයා ඔයගොල්ලෝ වෙනුවෙන් ස්වයං රැකියාව විදියට මේක කරගෙන යන්න පුළුවන් ද ලාභද කොහොමද කියන වැඩේ සියලුම දේ කරේ එම දෙපළ. ඉතින් මම බෙහෙමින් ස්තුතිවන්ත වෙනවා එම දෙපළට අද වැඩසටහනට මට සහාය ලබා දීම පිළිබඳව. ඒ වගේම channel D YouTube නාලිකාවේ සංජීව මල්ලී මට කැමරාවෙන් උදව් කරා. ඉතින් එතුමාටත් ස්තුතියි. බලාගෙන හිටපු ඔයගොල්ලන්ට ස්තුති කියන ගමම අපි වැඩසටහන සමගන්න ඊට කලින් මතක් කරනවා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්තම් යටින් තියෙන අතපාරින් subscribe button එක click කරන්න. click කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලලා සමගන්නවා.